අරකට පරිසරයේ පාඩම අපි ආරම්භ කරමු ගිය සතියේ නතර කරපු තැනින් අවාලට මතක ඇති අපි වැඩපාසු කිරීමේ මාන් කියන පාඩමේ භාණ්ඩ තුනක් දුන්නා ඒ භාණ්ඩ උපකරණ තුනක් නේද උපකරණ තුනක් දුන්නා ඒ උපකරණ තුන ඔයාලා මොකද කරන්න ඕන उपकरण मे उपकरण काम अति तेरे युदन स्थान अंदुलास्थान इट पास उपकरण मगिन वास्तु मत बल योधन स्थान स्थान तुन अभी अंदर अरे निरीक्षण सुविशेषी लक्षण अभी हादुना गण ओन ओना पावचिकर पुलवा නේද එතකොට පුතේ ওই නිවස පාසල වෙනත් ස්ථාන ආරෝපණය කරන්න එළිය ලබා ගැනීමට බල්බ වර්ග පාවිච්චි කරනවා මීට අමතරව තවත් බල්බ වර්ග පාවිච්චි කරනවා
මොනවද වෙනත් බල්බ වර්ග කියන්න බලන්න. ඔය දැන් ඔයාලා පොතේ අඳපු දෙකට අමතරව තවත් දෙකක් තුනක් සාමාන්‍ය බල්බේ කියලා දාලා නැහනේ. සාමාන්‍ය බල්බේ ටියුබ්ලයිට්. ආ ටියුබ්ලයිට් සාමාන්‍ය බල්බේ. LED. LED එක වල දැන් ඇඳලා තියෙන්නේ. ආ CFL බල්බේ. නේද? CFL බල්බේ. ඔයි කියන්නේ? රයිට්. ඉතින් පුතේ ඔයාලට පුළුවන් මේ බල්බයක් හෝල්ඩරයකට දාන්න පුළුවන්ද බල්බයක් හෝල්ඩර් එකකට දාන්න දැන් බල්බ වලට පුතේ මොකක් වර්ග දෙකක් තියෙනවා එකක් තමයි අර කරකවන නේද හෝල්ඩරයක් සහ තව එකක් තියෙන පින් එකක් තියෙන හෝල්ඩරයක් නේද එතකොට මේ වර්ග හෝල්ඩර් වර්ග දෙකක් තියෙනවා ඒ දෙකම දෙවර්ගයේම ඔයාලා දැනගෙන ඉන්න ඕන මේක gederedi කරලා බලන්න හොඳේ बल्ब दानवना අර මේන් ස්විච් එක විසන්ධි කරන්න ඕන. ප්‍රධාන ස්විච් එකක් තියෙනවනේ කරන්ට් එකේ නේද? ඒක විසන්ධි කරලා තමයි අපි ඔකට බල්බ දාන්න පුරුදු වෙන්න ඕනේ. හොඳද? එහෙම නැතුව කරන්ට් එක තියෙද්දි දාන්න යන්න එපා. ඒක ටිකක් අනුකුරු දායක. ස ඔමන්ද ඔකට ඇහෙනවා. මේ අන්ටි උඩ එක ප්‍රින්ට් කරාට කමන්නේ නැද්ද? ඕ ප්‍රින්ට් කරලා ඒක කරන්නත් ඕන දැන් මේ වෙනකොට කරලා තියෙනවා සිංගල් එකනේ නේද සර් රෙදි වෙනවා කරාට කමන්නේ නැද්ද ඕ ඒක කරලා උත්තර අරගෙන තියෙනවා දැන් හරි මේ තියෙන බල්බ වර්ග දෙක නේද මේන තියෙනවා බල්බ වර්ග දෙක මම ඔයාලට එව්වේ ආ මේ දෙක තමයි මම ඔයාලට සල්ලි කිව්වාටද उदव ඒ පාඩම කරන්න ඕන කියලා දීපුවා තියෙන්නේ. ඒක නිසා ලේසි හොඳයි. ඒ වැඩේ කරන්නකෝ. දැන් තව ටියුට් දෙක තුනක් තියෙනවා. හොඳද? මම ඒවත් හිමීට ඔයාලට දාන්න හෙට එකක් දානවා. හරි අපි බලමුකෝ ඒක ටික කරන්න. හරි දැන් පරිසරයේ පාඩම නිසා මේක සම්බන්ධ වෙමු. මේ බල්බ වර්ග දෙක බලන්න. මේකනේ මම අඳින්න කිව්වේ නේද? හරි දැන් ඇඳපුවයි මට ගැටලුවක් නැහැ. ඇඳපු නැති අය ඉක්මනට ඇඳ ගන්න වෙනවා. ඇඳලා ඔ අපි මේව පුතේ පොඩ්ඩක් නම් කරගන්න. මෙන්න මෙතන තියෙනවා ලෝහමය කොපුවක්. මේක කරකවල දාන එකක්. මේකට අවශ්‍ය ඕල් කරන හෝල්ඩරේ කරකවල දාන්න ඕන හෝල්ඩරයක්. මේ අර පොටක් වගේ තියෙනවනේ. නේද? එතකොට පින් එක හරියන්නේ නැහැ. ස්ක්‍රූ කියන හෝල්ඩර් වර්ගය තමයි මේකට ගැලපෙන්නේ. right මේ තියෙන මොකද ඔයාලා නම් කරගන්න මේකට ඉරි ඇඳලා ඉතල අඳින ඔයාලා ලස්සනට ඔයකට අපිට කියන්න පුළුවන් මේ මොකද්ද ලෝහමය කොපුවක් තියෙන්නේ මේ ලෝහමය කොපුව right ඔයාලා ලියා ගනිමු ලෝහමය කොපුව එකට ලියන් ලෝහමය කොපුව ඔද්දට පන්ති දෙකක් කරා
දැන් LED බල්බය දිහා බලන්න පුතේ. මේ මුලින්ම මේ බල්බ වර්ග දෙකේ නම් දෙක උඩින් ලියාගත්තා නම් හරිය. මේකට අපි කියනවා ටෝච් බල්බය කියලා නේද? මේ වැඩේ ලස්සන කරන්න ටෝච් බල්බය. ඔව් මේකට කියනවා L E D LED බල්බය. संबंध कर ඒ හෝල්ඩරේට අරකවල තමයි මේක දාන්න ඕන. තේරුණාද? පින් එකක් නෙවෙයි තියෙන්නේ. හරි අපි දැන් LED බල්බේ පැත්තට යමු. LED බල්බේ තියෙන පුතේ අග්‍ර දෙකක් තියෙන්නේ. නේද? එක අග්‍රයක් ධන අග්‍රය, අනිත් අග්‍රය ඍණ අග්‍රය. ධන අග්‍රයයි ඍණ අග්‍රයයි තමයි මේ LED බල්බේ තියෙන්නේ. හරි. प्लास्टिक आवरण दिल्ली धनाग्रय බල්බ වර්ග දෙකේ වැඩි ආලෝකයක් ලැබෙන්නේ මොන බල්බෙන්ද? ටෝච් බල්බේ. ටෝච් බල්බේ. ටෝච් බල්බේ. ටෝච් බල්බේ. හරි. මට කියන්න තව එකක් මේ බල්බ වර්ග දෙකේ කරන්ට් එක අඩුවෙන්ම වැය වෙන්නේ මොන බල්බේද? बैटरी अर लोक बैटरी क्या दाने दस पावित इन කරන්ට් එක වැය වෙනවා. හැබැයි මේ LED බල්බ ආලෝකය වැඩි තනි බල්බේ ආලෝකය අඩුයි. මේ LED බල්බ ගොඩාක් එකතු වුණාට පස්සේ ලොකු ආලෝකයක් තියෙනවා. ඒ වගේම කරන්ට් එක නැත්තම් විදුලිය වැය වැඩි ගොඩක් අඩුවෙන්. ඔය ඔයාලගේ නිවාසවල තියෙන ගොඩක් බල්බ දැන් LED බල්බ් තියෙනවා නේද? හැබැයි ඒක බල්බයක් ඇතුළේ LED බල්බ් ගොඩාක් තියෙනවා. उड़ती प्लास्टिक बल्ब सुधुपाटे
නේද රාශියක් තියෙන LED බලපු පුතේ විවිධ වර්ණ වලින් ගන්න පුළුවන් අනිත් එක නේද දැන් මේක රතු පාට එකක් විවිධ වර්ණ වලින් ලබා ගන්න පුළුවන් ඉතින් LED බල්බ පාවිච්චි කරන එකේ වාසිය අන්න ඒකයි නේද කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන්නේ විවිධ පාට වර්ග ගන්න පුළුවන් වැඩි ආලෝකයක් ගන්න පුළුවන් පාවිච්චි කිරීම හරි පහසුයි නේද හෝල්ඩර් අවශ්‍ය නැහැ බොහොම සරල විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් right ඉතින් ඔයාලා රූප වාහිනියේ ඊට පස්සේ නිවසේ තියෙන බල්බ් වල නේද ඊට පස්සේ වාහන වල තියෙන බල්බ් වල දැන් වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ LED බල්බ් නේද LED බල්බ් හරි හරි මේ දෙක අපි ලියාගත්තනේ නේද හොඳයි එහෙනම් මෙන්න ප්‍රශ්නයක් දෙනවා ඔකට යටි හරි මේකට උත්තරය ලියන්න ඉක්මනට සර් මොකද්ද ප්‍රශ්නේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ දැන් මේකට උත්තරේ ඔයාලා කිව්වා නේද? සෑරේ හකෝ නේම තියෙන වචන පෙන්නේ. තාවත් කටද ගන්නවද ඕ අපි අඳ ගනිමු पौडा मंदिर का
සොපේ නැහැ. සොපේ නැහැ. මේ හෝල්ඩර් වර්ග දෙකක් මම ඇන්දි. මේ වයර් එක තියෙන්නේ. දැන් පුතේ මේකට දාන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ අර පොට තිබෙන බල්බයක්. දැන් අර ඔයාලා ඇඳලා තියෙන ටෝච් බල්බේ වගේ එකක්. නේද? ඒ වගේ බල්බයක් තමයි මේක ඇතුළට හෝල්ඩර් එක දාන්න පුළුවන්. හැබැයි ඔයාලා දැකලා තියෙනවද මේ පින් එකක් තියෙන හෝල්ඩර් තියෙනවා. ඒකට ගැළපෙන ඒකට ගැළපෙන සෙරෝරි උඩින් තියෙන එක අතෙන්ද ගන්නද? ඔව් බල්බ දෙකත් එතනම උඩින් අරගන්න. ඔව් මෙන්න මේ වගේ පින් එකක් තියෙන බල්බ දැකලා තියෙනවද? සෑ මම දැන් ආවේ සෑ මුලින්ම කරන්න ඕන මොකද්ද? ආ පුතේ මෙතන මේක ලියන්න තියෙන මුලින්ම අප නිවසේ භාවිතා කරන බල්බ් වර්ග කීපයක්. හරි දැන් ඒක ඔයාලට පස්සේ කරන්න පුළුවන්. දැන් මෙන්න මේ පින්තූරය අඳ ගනිමු අපි. හරි මේක පෑදීලිම අඳගන්න ටිකක් ලොකුවට. මම ඇන්දේ හෝල්ඩර් වර්ග දෙකක්. බල්බ් සම්බන්ධ කරන්න ඕන හෝල්ඩර් එකටනේ නේද? අර ඔයාල දැකලා ඇති කළු පාට, සුදු පාට එහෙම හෝල්ඩර්ස් තියෙනවනේ. නේද? ගෙදරදී බලන්න පිරිමි ළමයි නම් මේවා දන්නවා ටිකක්. ගෑනු ළමයි පුතේ ඔයාලා එච්චර මේවා මේ දන්නේ නැහැ. මොකද වැඩිය ඔයාලා ඒවට එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ ගෙදරදී. ඒක නිසා අනිවාර්යයෙන්ම ගෑන් ළමයි මේ හෝල්ඩර්ස් අරගෙන කඩෙන් ගන්න පුළුවන් නේද? ඔයාලට වෙනම ඉගෙන ගන්න කඩපු ඒවා තියෙනවා. ඔය ඒවා අරගෙන අපි ඔය ඔක්කොම දැකලා තියෙන සර්. ඔව් ඒවා කරලා බලන්න හෝල්ඩර්ස් වලට බල්බ් සම්බන්ධ කරලා සර්. ඒක හෝල්ඩර් ඒ බල්බේ හෝල්ඩරේට දාලා කරකවන්න ඕන. ඔව් ඔව් කරකවන්න ඕන. හරි මේ හෝල්ඩර්ස් වර්ගයට අපි කියනවා හැබැයි ඒකට පුතේ සිංහල නමක් නැහැ. ස්ක්‍රිව් මේ වර්ගයට අපි කියනවා එස්සපුරෙන් පටන් ගන්නනේ ස්ක්‍රිව් හෝල්ඩර් එක. මේ හෝල්ඩර් වර්ගයට අපි කියනවා මේක ඇතුලේ පොටක් තියෙනවා නේද? මෙහෙම කැරකැවිලා මේක පොට සම්බන්ධ කරන්න පුළුවන්. Thank you.
Sir, අර folder එක කියන වචනේ S C I R E W ද නැන්ද? S C R E W. Scrum. හරි මේ හෝල්ඩර් වර්ග දෙකම ඔයාලා සපයා ගන්න ගෙදරදී සපයාගෙන බල්බ දාලා නේද විදුලියට සම්බන්ධ කරලා බලන්න හැබැයි දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අධීක්ෂණය යටතේ තනියම කරන්න යන්න එපා හොඳද කිසිම වෙලාවක තනියම කරන්න යන්න එපා හරිද හොඳයි රයිට් අප් මාතෘකාවක් ලියමු වියලි කෝෂ හඳුනා ගන්න වියලි කෝෂ बैटरी විවිධ ප්‍රමාණයේ වියලි මේ වියලි කෝෂ තියෙනවා නේද පෙන් ටෝච් බැටරි කියලා ඔයාලා කියනවා ඊට පස්සේ කියනවා ඊට වඩා රිමෝට් එකට දාන්නේ නැත්නම් ඔරලෝසු වලට දාන වර්ගයක් තියෙනවා නේ ඊටත් වඩා ලොකු වර්ගයක් ඔව් ටෝච් වලට දාන ඒක තමයි ඒ වගේ වියලි කෝෂ වර්ග ගණනාවක් තියෙනවා මෙතනක් තියෙනවා මේ දෙකක් වර්ග දෙකක් බලන්න මේ තියෙන ටෝච් වලට දාන ප්‍රමාණය මේ තියෙන්නේ පෙන් ටෝච් පොඩි ටෝච් වල දාන ප්‍රමාණය ඉතින් පුතේ මෙම වියලි කෝෂ වල ධනාත්මය සහ ඍණාත්මය හඳුනා ගන්න ඕන ධනාත්මය ඍණාග්‍රය ඒ කියන්නේ අග්‍ර දෙකක් අග්‍ර කියන්නේ පැති තේරුණාද මෙන්න මේ පැත්තට අපි කියනවා මේ බලන්න මේ තියෙන ධන ධන කියන්නේ මේ එකතු කිරීමේ ලකුණ මේ එකතු කිරීමේ ලකුණට තමයි අපි කියන්නේ ධන කියලා පැහැදිලිද අඩු කිරීම මේ පැත්තේ තියෙන අඩු කිරීමේ ලකුණ දැන් මේක පේන්නේ නැහැ ඔව් මෙන්න මෙතන තියෙනවා මේ අඩු කිරීමේ ලකුණ ඒක අපිට පේන්නේ නැහැ මෙතන මෙන්න මේ විදිහට මේකෙත් තියෙනවා අඳින්න අඳින්න එපා ඒකට අපි කියනවා පුතේ ඍණාග්‍රය පයි පා අඳින්නපා ඍණාග්‍රය පැහැදිලිද මේ ධනාග්‍රය පැත්තේ තමයි මෙන්න මේ පේනවද ඔයාලට පොඩ්ඩක් මේ ලෝහමය කොපුව ටිකක් උඩට ඉස්සිලා වගේ තියෙනවා දැක්කද හොඳට බලන්න මේ ලෝහමය කොපුව මම මේ පෙන්වන තැන මම මේ රවුම් කරන තැන බලන්න संबंध कर बैटरी दान धनाग्रे तमय मुलिम दान क्रिया ऋण क्रिया ऋणाग्रे
හොඳයි. එහෙනම් අපි මේ වියලි කෝස දෙක ඇඳගනිමු. රග්මාත් බෝඩ් එකේ ඇඳින්නම්. සර් සර් ඔය ඇඳින එක අපිට ඇඳින්න ඕනද? ඔව්. පං කරමු. ඔව් වියලි කෝස දෙකනේ අපි අඳින්නේ නේද? මේ පැත්ත ධන අග්‍රය මේ පැත්ත ඍණ අග්‍රය අපි නම් කර ගන්නවා මේ තියෙන්නේ ධන අග්‍රය මේ තියෙන්නේ ඍණ අග්‍රය LED බල්බ් දෙකේ තිබුණා නේද මේ විදිහටම මතකද ඔයාලට ධනාග්‍රය ඍණාග්‍රය කියලා ඔව් සර් ඔය ධනාග්‍රය ඍණාග්‍රය හරි විදිහට තිබ නැත්නම් කරන්ට් එක එන්නේ නැහැ ඔව් ඔව් හරි සර් හරි සර් හොඳයි හරි සර් හරි එහෙනම් හරි සර් හරි එහෙනම් මේ ඔයාලා දැන් පොඩි විවේකයක් අරගෙන විනාඩි 2ක විවේකයක් ගන්න.